මම මේ වෙලාවේ පාලකයන්ට නෙමෙයි කියන්නේ ආදරණීය ජනතාවට. හිතවතුනි හිතවතියනි, හිතන්න බලන්න, දැස් දල්වල හොඳට ඇහැ ඇරලා බලන්න, හොඳට කන් යොමලා අහන්න, මොනවද වෙන්නේ කියලා හොයන්න. මේ අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට ඉන්න හිටින්න තැනක් නැති වෙලා යනවා. අපිට කන්න බඩගින්නට දේවල් නැති වෙලා යනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? ලිංගක් හිතන්න. අපේ රටේ සමාජය තුල කාන්තාව අද කොතනද ඉන්නේ? කාන්තාවට තමයි අද නිවසේ වැඩි හරියක් අපේ සමාජය තුල ඇති අවශ්‍යතාවය පිරිමහන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කාන්තාවට අද කුස්සියට ගියොත්, කාමරයට ගියත්, ආලින්දයට ආවත්, සාලේට ආවත් කොයිතරම් පීඩනයකද ඉන්නේ? කන්න හොයන්න ඕන. ළමයා ඉස්කෝලේ යවන්නේ කොහොමද? විශාල ප්‍රශ්න ගොන්නකට. අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ප්‍රශ්න ගැන කතා කරනවා, කෑ ගහනවා, උඩනවා. අපේ අයිතීන් වලටත් වඩා අපි සමාජයේ වෙනුවෙන් අවශ්‍යතාවයන් වෙනුවෙන් කෑ ගහනවා. නමුත් ඒවට මේ වනතුරු පිළිතුර ලැබිලා තියෙනවද? අපි අද එතනමයි. නමුත් අපේ වැරැද්දක්ද මේ? ඔව්. අපේ වැරැද්දක් තියෙනවා. අපි නිවැරදි තේරීමක් කරලා නැහැ. අපි පාලකයෝ යවනවා අපිව පාලනය කරන්න. නමුත් අපි එතනමයි. අපි ආපු පාලකයෝ සෞභාග්‍යමත් ස්වයං පෝෂිත ජීවිත ගත කරනවා. දැනුත් එන්නේ මොකද්ද? මේ දැන් අලුත් පාලකයෙක් අටවගෙන ඉන්නවා. ඒ අටවගත්ත පාලකයාට දැනෙන්නේ නැහැ මේ සාමාන්‍ය ජනතාවගේ, සාමාන්‍ය කාන්තාවගේ තියෙන ප්‍රශ්න. ඔවුන් මොනවද කරන්නේ? ඔවුන්ගේ ඇමතිවරුන්ගේ වරප්‍රසාද සරසලා දීලා ඔවුන්ට සෞභාග්‍යමත් සංස්කෘතික ජීවිතයක් ගත කරන්න අවශ්‍යතාවය සලපනවා මිසක් ජනතාව ගැන හිතන්නේ නැහැ. අපිට පාන් ගෙඩියක් කන්න පුළුවන් දාද? අපිට මොනවද වැඩි වෙලා තියෙන්නේ? කලාකාරණියක් හැටියට අපි කොයිතරම් වේදනාවක්ද විඳින්නේ? මොකෝ අපිට ගෙවීම් වැඩි වෙලා නැහැ. නමුත් සමාජයේ ජීවත් වීමේදී අපිට විශාල ගෙවීම් ප්‍රමාණයකට මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අපේ මිල ගැන කිසිම කෙනෙක් හිතලා නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ අපිට නිහඬව ඉන්න පුළුවන්ද? මං ආදරණීය කාන්තාවනි, මෙන්න වෙලාව. ඔබලා හිතන්න, අපි මෙච්චර කාලයක් මේ ප්‍රශ්න කතා කරලා අද වෙනතුරුත් අපි එන්න පීඩනේපත් වෙලා තියෙන්නේ මොකද? මොකද? දැන් හොඳටම පැහැදිලි. මේ ක්‍රමය තුල අපිට කවදාවත් ඉස්සෝසෝල නැගිටින්න බෑ. එහෙනම් අපි මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ඉතින් නිහඬව ඉන්න එපා. ඔබට හඬක් නැගිය යුතු අවස්ථාවක් මේ උදා වෙලා තියෙන්නේ. මේ අවස්ථාව මගහරින්න එපා. ආදරණීය කාන්තාවනි, කාන්තාවෝ ඉදිරියට ආවොතින් මේ සමස්ත සමාජය ගොඩගනගන්න පුළුවන් නේ? අපි කියනවානේ අම්මගේ දෑතේ තමයි මේ රට ගැටෙන්නේ කියලා. ඒ වගේ එන්න කාන්තාවනි, නිහඬව ඉන්න එපා. මේ අවස්ථාවේ මේ අපේ බඩගින්න බේරගන්න, අපේ මේ ජීවන අරගලෙන් අපුව බේරගන්න අපි එකතු වෙමු, හඬක් නාමුකු. අපි මේ පාලනය වෙනස් කරලා නව පාලනයක් කරා ගෙන යමු අපේ සුපකවිරණිය උදෙසා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.